දිනපතා වටිනා වීඩියෝ නැරඹීමට අප channel එක subscribe කර bell ලකුණ click කරන්න ඔබ සමට සම්මා සම්බුදු සරණයි. පින්තුනි අද අපි කතා කරන්නේ අග්‍ර පිනක් ජීවිතේ රැස් කර ගන්න ආකාරය ගැන. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ දාන සීල භාවනා හැටියට ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් විස්තර කරන්නට යෙදුණා. අපි කවුරුත් දන්නවා පින කියන්නේ මොකද්ද, පින රැස් වෙන්නේ කොහොමද කියලා ඇහුවොත් දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අතර දානි අපි කවුරුත් දන්නවා. මේ දානීයට වඩා දානීය කියන්නේ විශාල පිනක් රැස් කරන්න පුළුවන් දෙයක්. දානීයටත් වඩා විශාලම පිනක් රැස් වෙනවා සිල්වත් වීම තුළ. ඔබේ කය වචනේ සංවර කරගෙන ඔබ සීලාදී ගුණධර්ම රකින්නවා නම් හැම වෙලාවෙම ඔබට විශාල පිනක් රැස් වෙනවා. ඊළඟට පින අතර අග්‍රම පින තමයි භාවනාමය පින. ඔබ භාවනා කරද්දී පින අතර අග්‍ර පිනක් රැස් වෙනවා. ඒ භාවනාමය පින අතර අග්‍රම පින හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෛත්‍රිය. ඔබ භාවනාවන් අතර මෛත්‍රිය පුරුදු කරනවා, ඔබ මෛත්‍රී භාවනාව වඩනවද, ඔබට අග්‍ර පිනක් ජීවිතේ රැස් කර ගන්න පුළුවන්. මේ පින කොච්චරද කියලා අපේ බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවලින් අපිට පෙන්නනවා. සමහර දේවල් අපිට උපමාවලින් ගොඩාක් තේරෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නවා ගංගානම් ගඟේ එහා කෙළවරේ ඉඳන් මෙහා කෙළවරට. අපි ගඟේ දිග මැල්ල නැති වුණාට අපිට යම් කිසි දෙයක් හිතා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ උපමාවෙන් පෙන්නන්නේ මේක ප්‍රායෝගික දෙයක් නොවෙන්න පුළුවන්. හැබැයි අපිට හිතා ගන්න මේ පිනක වටිනාකම. ගඟේ එහා කෙළවරේ ඉඳන් මෙහා කෙළවරට දන්සැලක් ආහාර සකස් කළ ගංගිවුර දිගේම දන්සැලක්. අඬබෙර ගහලා දුගී මගේ යාචකයන්ට ගණන් කළ නොහැකි තරම් අසරණ මිනිස්සුන්ට දන් දෙනවා. මේක පිනක්. එක්කෙනෙකුට කුසගින්න නිවා ගන්න ආහාර ටිකක් දුන්නත් විශාල පිනක්. බුදුරජාණන් වහන්සේ වදාළ මේසා විශාල දානයක් දෙනවා, ඒක පිනක්. ඊටත් වඩා පින් රැස් වෙනවා කෙනෙක් බතක් කිදෙන තරම් වෙලාවක් මෛත්‍රී සමාධියෙන් වාසය කරනවා නම්, මෛත්‍රී සිත වඩනවා නම්. එතන කියන්නේ සූපත්තේවා සූපත්තේවා කියන එකම නෙමෙයි, මෛත්‍රී භාවනාව වඩලා ඒ මෛත්‍රී චිත්තය තුළින් මෛත්‍රී සමාධිය උපදවාගෙන වාසය කරනවා නම් බතක් කිදෙන තරම් වෙලාවක්, අපි හිතමු බතක් කිදෙන විනාඩි 15ක් 20ක් අඩුම ගාන පැය භාගයක් හිතන්න, පැය භාගයක් පමණ ඔබට පුළුවන් නම් මෛත්‍රී සමාධිය වාසය කරන්න, මෛත්‍රී සමාධිය වඩා ගන්න, මෛත්‍රී භාවනාව දියුණු කරලා හිත එකඟ කර ගන්න, ඔබට අර මහ විශාල දානමේ පිනකින් රැස් වෙන පිනට වඩා පිනක් ඔබේ ජීවිතය තුළ රැස් කර ගන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් උපමාවක් පෙන්නනවා. අහස උසට දානි කන්දක් ගොඩ ගහලා දන් දෙනවට වඩා. එතකොට මේවා උපමා. දැන් අහස උසට කියපුවහම ඕකේ දිග පළල කොච්චර උසද, ඕක කොහෙද, එහෙම නෙමෙයි අපි උපමාව තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්නවා අහස උසට දානි කන්දක් ගොඩ ගහලා දන් දෙනවා, ඒක පිනක්. දුගී මගේ යාචකයන්ට, අසරණ මිනිස්සුන්ට, කන්න නැති මිනිස්සුන්ට අඬබෙර ගගහා දන් දෙනවා, විශාල පිනක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඊටත් වඩා පිනක් එළදෙනෙකුගේ කිරි දෝන තරම් වෙලාවක් මෛත්‍රී සමාධිය වඩන්න පුළුවන්. දැන් ඔබ හිතන්න එළදෙනෙක්ගේ කිරි දවන පැය ගාණක් යන්නේ නැහැ, පරිමාර වගේ විනාඩි 15ක් 20ක් පැය භාගයක් තියාගන්න. එතකොට පැය භාගයක් වගේ කාලයක් ඔබට මෛත්‍රී සමාධිය, මෛත්‍රී චිත්තය එක කරගෙන මෛත්‍රී අරමුණින් වාසය කරන්න පුළුවන් නම් අර අහස උසට දානි කන්දක් පූජා කරන පිනට වඩා පිනක් රැස් කරගන්න පුළුවන්. එතකොට මේ හැම දෙයකින්ම බුදුහාමුදුරුව අපිට පෙන්වුවේ මෛත්‍රිය කියන්නේ පින අතර අග්‍රම පිනක්. දැන් අපි තව කතාවක් අහලා තියෙනවා, පින් කරන්න ඉතින් සල්ලි තියෙන්න ඕනේනේ. අද කාලේ ඉතින් පින් කරගන්න සල්ලි නැතුව කොහේක කරන්න. ඔය වගේ කතා අපි නිතර මිනිස්සු කියනවා, කතා කරනවා, අහනවා. ඔබත් ඕන තරම් නොදන්නකමට හරි ඔය කතාව කියලා ඇත. පින් කරන්න සල්ලි තියෙන්න ඕන. අද කාලේ පින් කරන්න කොහේද
සල්ලි නැතුව මොන පින්ද කියලා. සල්ලි වියදම් කළා පින්කම් කරන්නත් පුළුවන්. බැරි නෑ. සල්ලි වියදම් කළා ඕන තරම් ලොකු පින්කම් කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න පින රැස් වෙන්නේ ඔබ වියදම් කරන සල්ලි ප්‍රමාණය මත නෙමෙයි. පින රැස් වෙන්නේ ඔබේ චේතනාව තුළ. චේතනාහම් භික්ඛවේ කම්මං වදා. මහණෙනි චේතනාව කර්මයයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එහෙමනම් පින රැස් වෙන්නේ ඔබේ චේතනාව තුළ ඔබේ හිතේ තියෙන පිරිසිදු භාවය මත ඒ පින රැස් වෙන්නේ. පිනේ ප්‍රමාණය තීරණය වෙන්නේ. එහෙමනම් කෙනෙකුට දැන් සල්ලි නැති කෙනෙකුට දන් දෙන්න පුළුවන්ද කියලා ඔබට හිතේ? පුළුවන්. ඒකටත් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහණෙනි මගේ දිලිඳුම ශ්‍රාවකයන් පවා තමන් උයාපිහාගත්ත භාජනයක් හෝදලා විසි කරා. ඉඳුල් වතුර විසි කරනවනේ. අපි මොනවා හරි කනවනේ ජීවත් වෙන්නේ. කොච්චර දුප්පත් වුණත් මොනවා හරි දෙයක්. අඩු ගානේ අලබ්බතරයක් අම්බගෙන හරි මිනිස්සේ කන කුසගින්න නිවා ගන්න. ඒ කෑම කාලා පිගානක් හෝදලා විසි කරා. මුට්ටි වලන් ටික හෝදලා විසි කරා. ඒ වතුර විසි කරනකොට හිතනවා මේ බත්ඇට මේ ඉඳුල් වතුර මේ මහ පොළවේ ඉන්න කුසගින්නේ ඉන්න සත්වයකට ආහාරයක් වේවා. කොයිතරම් සත්‍යෝ මේ මහ පොළවේ කුසගින්නේ ඇද්ද? ඒ සත්වයන්ට කුසගිනි නිවේවා, මේ ඉඳුල් වතුර ටික පවා ඔවුන්ට ආහාරයක් වේවා කියලා හිතනවා. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ඒකත් දානමය පිනක්. ඒ නිසා පින කියන්නේ චේතනාවේ රැස් වෙන දෙයක්. හැබැයි සල්ලි තියෙන කෙනාට ගොඩක් වියදම් කළා මහා පින්කම් දන් දෙන්න පුළුවන්. බැරි නෑ. ඊළඟට දානීයට වඩා විශාල පිනක් රැස් වෙනවා සිල්වත් වීම තුළ. අන්න එතනදී සිල්වත් වෙන්න කවුරු සල්ලි ගන්නෙ නෑ. සල්ලි දීලා අද ඔය අසීල් සමාදන් වුණාද එහෙනම් සල්ලි දෙන්න කියලා කවුරුත් සිල් ගත්තොට සල්ලි ඉල්ලන්නේ නෑ. එතකොට ඔබ සිල් රකින්නවා කියලා කියන්නේ ඔබ හම්බ කරගන්න දේ ඉතුරු වෙනවා, වියදම් වෙනව නෙමෙයි. ඔබට ඉතුරුවක් වෙනවා. මිනිස්සු නාස්ති කරගන්නේ, හම්බ කරගන්න ධනිය විනාශ කරගන්නේ දුරාචාරය නිසා, දුස්සීලකම් නිසා. හොඳට බලන්න. එක්කෝ සල්ලාලකම, දුරාචාරය, සමහරු සූදුවට කැසිනෝවලට ඒවට පුරුදු වෙලා තමන්ගේ ධනිය නාස්ති කරගෙන විනාශ කරගෙන දේපළ පවා නැති කරගෙන අවසානයේ මහපාරට හිඟමනට වැටෙනවා සමහර. එක්කෝ පාපමිත්‍ර ආශ්‍රේ බේබද්දෝ ටිකක් ඇසුරු කරව. පාපමිත්‍ර යාළුවෝ ටිකක් ආශ්‍රේයට ගත්තොත් නැත්තට නැති වෙලා යන. සමහරු තමන්ව සූරගෙන සූරගෙන නැත්තට නැති කරලා අතේ සල්ලි නැති වුණාට පස්සේ යාළුවොත් නෑ අන්තිමට. ඕන තරම් මිනිස්සුන්ට අත්දැකීම් ඇති. සල්ලි තියෙනවා නම් අර කූඹි මේ සීනි ටිකට කූඹි පිරෙනවා වගේ ඔබට සල්ලි තියෙනවා නම් අතේ පයේ ගැවසෙනවා නම් යාළුවොද නෑයොද ඕන තරම් හොයාගන්න පුළුවන්. නැති නෑදෑයෝ නෑදෑකම් කියාගෙන එනවා. යාළුව පරණ යාළුවන්ට ඔබව මතක් වෙනවා. ඔබට යමක් තියෙනවා නම් ඔබ සල්ලි තියෙනවා නම්. හැබැයි ඔබේ අතේ කීයක් හරි නැති වෙනකොට ඔබ වැටෙනකොට ඔබේ ව්‍යාපාර කඩාගෙන වැටෙනකොට අතේ සතිය නැති වෙනකොට අපි කියන්නේ අතේ සතිය නැති වෙනවා කියන නිකන් කතාවට ඔබට බොහොම අමාරු කාලයක් එනකොට මේ උදව් කරපු මිනිහාක බලාගෙන යන වෙලාවල් අපි ආතුරන්නේ කියනවා. ඔය අපේ නෑයෝ නෙමෙයි, ඔය ඈත මිනිස්සු නිකන් අපේ නෑදෑකම් කියාගෙන ආවට. අන්න එහෙම නෑදෑයෝ මග හරින. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. ධර්මයේ තේරුම් ගත්ත කෙනා බුද්ධිමත්ව කටයුතු කරනවා, අහුවෙන්න යන්නේ නැහැ මිනිස්සුන්ට. අන්න ඒ නිසා සිල්වත් කෙනා ඉතුරු කරගන්න. සිල්වත් කෙනා තමන්ගේ ජීවිතේ අර දුරාචාරයට බේබද්දන්න එක, සල්ලාලයන් එක්ක, පාප මිත්‍රයන් එක්ක, සුරාව සූදුව ඒවට වියදම් වෙන්නේ නැත්නම් හම්බ කරන ධනෙ ඉතුරු වෙනවා. එක්ක ආයෝජනය කරනවා, එක්ක තමන් ඉතුරු කරගන්නවා, තමන්ගේ පවුලේ තමන්ගේ අයගේ දියුණුව වෙනුවෙන් සැලසුම් කරනවා. එතකොට එයා මෙලව සිල්වත් වීම තුලම භෝග සම්පත්තියෙන් දියුණුව කරා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා පිනාතර අග්‍රම පින භාවනා. අග්‍ර පින දැන් අපි කතා කරා මෛත්‍රී භාවනාව කියන්නේ පිනාතර අග්‍රයි කියලා. දැන් ඔබ මෛත්‍රී භාවනාව වඩනකොට කවුරු හරි සල්ලි ගන්නවද? ආවා භාවනා කරා නම් කොච්චර වෙලා භාවනා කරාද එනම් මෙච්චරක් දෙන්න කියලා. ඔබට සතියක් වියදම් වෙන්නේ නැහැ. පිනාතර අග්‍ර පිනක් රැස් කරන්න පුළුවන්.
දැන් බලන්න එහෙමනම් පින් කරන්න සල්ලි තියෙන්න ඕනෑ කියන කතාව අපි පින ගැන දන්නේ නැති නිසා ඒක පිනට ගරහා කිරීම. අපි පින ගැන දන්නේ නෑ. අපි හිතාගෙන ඉන්නේ ලොකුවට සල්ලි වියදම් කරලා අඬ බෙර ගහලා සරසලා නිකන් සමාජයට පේන්න කරන මහා ලොකු සෝබන වැඩ මේවා තමයි හරි පින්කම් කියලා පේන්නේ. ඒවා පින්කම් කියලා දකින්නේ පින ගැන දන්නේ නැති කෙනා. ඇත්තටම පින මොකද්ද? මේක චේතනාවේ රැස් වෙන දෙයක්. හිතේ පිරිසිදුකම තුල රැස් වෙන දෙයක්. මේක මෛත්‍රිය තුල, සිල්වත්කම තුල, තමන් තුල රැස් වෙන දෙයක් කියලා දන්නේ නැති කෙනා අර සෝබන දේවල් මහා පින්කම් හැටියට දකිනවා. ඒ නිසා පින්වතුනි, පින කියන්නේ මොකක්ද කියලා නිවරදි කරගන්න, නිරවුල් කරගන්න. ඒ පින, ඒ මෛත්‍රිය ආනිසංස ගත්තොත් මහා පුදුම ආනිසංස රැසක් මේ ජීවිතයේ තුලම අත්දකින්න පුළුවන්. දැන් බොහෝ දෙනෙක් කැමති, ඔබ කැමතිද මේ ජීවිතයේ විශාල කැපකිරීමක් කරලා ප්‍රතිඵල නැහැ. කෝ ප්‍රතිඵල? ආයෙව ඊළඟ ජීවිතයට කියන. ඒවා මැරුණාට පස්සේ කවුරුත් කැමති නැහැ. මේ ජීවත් වෙලා ඉන්නකොට ඇස් පනා පිට මේ ජීවිතේ අපිට අත්දකින්න පුළුවන් නම් යම් ප්‍රතිඵලයක් අන්න කෙනෙක් කැමති ඒකට. ඒ නිසා දැන් අපි හිතමු ඔබ යමකට මුදල් ආයෝජනය කරනවා කියන්නේ. ඔබ ව්‍යාපාරයකට මුදල් දානවා. ඔබ ව්‍යාපාරයට මුදල් යොදවන්නේ ඔබට ඒකේ ප්‍රතිලාභ කොච්චර ඉක්මනින් ලබන්න පුළුවන්ද? මේකේ ප්‍රතිලාභ මොන තරම් ඉක්මනින් ලැබෙනවද? අන්න ඒකමද? කවුරු හරි කියන ඔයා මේකට මුදල් යොදවන්න, ඔයා මේකට කැප වෙන්න, මහන්සි වෙන්න. හැබැයි ඔයාට ප්‍රතිඵලය ලැබෙන ඊළඟ ජීවිතේ. ඔයාට පස්සේ මැරුණාට පස්සේ කවුරුත් කැමති නැහැ. මේ ජීවිතේ ලබන්නයි කැමති. මේ ධර්මයේ මතක තියාගන්න සම්දිටිකයි. අන්න මේ ධර්මයේ තියෙන ප්‍රධානම ලක්ෂණ ටික. මේ ධර්මයේ මේ ජීවිතයත් දකින්න පුළුවන්. දැන් මේවා නොදන්න නිසා තමයි ඔය බුදු දහමේ උක නිවන වා මේ මැරිලා නිවන කියන්නේ මැරිලා ලබන එකක් නෙමෙයි. මලකෙවල් වල පෝස්ටර් වලට මේක අපේ කාලයක් තිස්සේ පුරුද්දක් හැටියට මරණ දැන්වීම් වල ඕනේ අපරාධකාරයෙකුට බියබද්දෙකුට බීලා කුණු වෙලා මැරුණත් සමහර වෙලාවට නිවන් සැප ලැබේවා කියලා ඒක මිනිස්සු අර බැනර් දාන. එතකොට ඒ බැනර් එකෙන්වත් ඒ නිවන් සැප ලැබේවා කියවට මැරිලා ලබන එකක් නෙමෙයි. මේ ධර්මයේ තියෙන ලක්ෂණ බුදුහාඳුරු පෙන්වුවා. මහණෙනි, මේ ධර්මයේ සාක්කාත මේක මනාවකට පිළිවෙලකට බොහොම ක්‍රමානුකූලව මුලැමැදාග ගැලපෙන විදිහට ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසාන කල්යාණ සාත්තං අර්ථ සහිතව සබ්භ්‍යාංජන පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් පාරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙති. මේ පිරිසිදු නිවන් මගම මේ තුල දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපි කියන සාක්කාතයි. ඊළඟට මේ සම්දිට්ඨිකයි. මේ ජීවිතේ අත්දකින්න පුළුවන්. මේක මැරිලා නෙමෙයි, මේ ජීවිතේ මෙලව. මේ ජීවිතේ ඔබ භාවනා කරොත් මෙලවම ඔබට ඒ මොහොතෙම ඒකේ ප්‍රතිඵල අත්දකින්න පුළුවන්කම තියෙන සම්දිට්ඨිකයි. ඊළඟට අකාලිකයි. ආවක බුදුහාමුදුරු හිටිය අවුරුදු 2500කට 600කට එහා. ඒවා ඉතින් ඒ කාලේ මේ කොච්චර පරණද අදට ඕක ගැලපෙන්නේ ඔය කතා කියන පිරිසක් ඉන්නවා. ඒ ධර්මය අධ්‍යයනය කළා නෙමෙයි. අපිට ගැලපෙන්නේ නැති ඒවා ඇඳුම් පැළඳුම්, යාන වාහන, පරණ ගෙවල් දොරවල්, පරණ ක්‍රම, ඒවා කාලෙන් කාලෙට යාවත් කාලීන වෙවි, වෙනස් වෙවි යනවා. හැබැයි ධර්මයේ හිත හදන වැඩපිළිවෙල එදා මිනිස්සු තුල තිබුණේ රාග ద్వේෂ මෝහමයි. අද අපේ හිත තුල බලවත් වෙන්නේ ඒ රාග ద్వේෂ මෝහමයි. අනාගතයේ උපදින මිනිස්සු සසර යන්නේ ඒ රාග ద్వේෂ මෝහ වලට වහල් වීම නිසාමයි. එතකොට මෙන්න මේ කෙලෙසුන්ගේ මිදෙන වැඩපිළිවෙල අකාලිකයි. ඒ අකාලික ධර්ම මේ ධර්මයේ පුරාම තියෙන ලක්ෂණ අකාලිකයි. ඒහි පස්සිකෝ ඇවිත් බලන්න. ඒව බලව කියලා බුදුරජාණන් වහන්සේ ඕනම කෙනෙකුට විවෘත ආරාධනයක් කරලා. මේක පිටේ ඉඳන් ඕක හරියන්නේ නැහැ කී කියන එක නෙමෙයි. ඕන කෙනෙකුට ධර්මයට ඇතුල් වෙලා මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා බලන්න පුළුවන්. ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. අත් දකින්න පුළුවන්. ඇවිත් බලන්න. කොහොමද දකින්නේ? ඕපනයිකෝ තමා තුලින් දකින්න. මේක තමා තුලින් අවබෝධ කරගන්න. තමා තුලින් දකින්න. ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. ප්‍රඥාවන්ත කෙනා තම තම නැන පමණින් මේක අවබෝධ කර. මේක හැමෝටම එක විදිහට වැටහෙන්නේ නැහැ. ඒකට හේතුව
අපේ සංසාර පුරුදු අපේ නුවන් අපේ ප්‍රඥාව ඒවැ ප්‍රමාණ දැන් අපි ලෝක දිහා ගත්තහම හැමෝටම එකම විදිහ මතක ශක්තියක් එකම විදිහ නුවනක් එකම විදිහ වටහා ගැනීමක් නෑ. කෙනෙක් ඉන්නවා බොහෝම දක්ෂය යමක් ක්ෂණයෙන් වටහා ගන්න කියපු ගමක් තේරෙන. තව කෙනෙක් ඉන්න ඔයාට එහෙම තේරුම් යන්නේ. එයා ඒක හොඳට අධ්‍යයනය කළ තව පොත්පත් බලලා කීප සැරයක් අහල බොහොම අමාරුවෙන් යායේ දැනුම ඇති කරගන්න. තව කෙනෙක් ඉන්නවා එයාට කොච්චර කීවත් තේරෙන්නේ. එයාට කාලයක් යන සමහරලාට ගුරුවරු කීප දෙනෙක් යොදවලා ගෙවල් වලට ගුරුවරු ගෙන්නනවා පන්ති යනවා ඔහොම ගොඩාක් උත්සාහරන් තමයි යමක් තේරුම් ගන්න. සමහරු ඉන්නවා කොච්චර කිව්වත් තේරෙන්නෙම නැහැ. හිත පිහිටන්නෙම නැහැ. ඉගෙන ගන්න හිතෙන්නෙම නැහැ. මතකේ කල්පනාවේ රැඳෙන්නෙම නැහැ. එතකොට එක එක කෙනාගේ නුවණ ප්‍රමාණ වෙනස්කම් තියෙන. ඒ නිසා නුවණ තියෙන කෙනා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි ප්‍රඥාවන්ත කෙනා තම තම නැන පමණින් මේ ධර්මය අවබෝධ කරන තම තමන්ගේ නුවණ ප්‍රමාණයට වීරියවන්ත කෙනා රහත් වෙනවා. ඊට ටිකක් වීරිය අඩු නුවණ අඩු කෙනා අනාගාමි ඵලයට පත්. ඊට ටිකක් අඩු කෙනා සකදාගාමී. ඊට ටිකක් අඩු කෙනා සෝවාන් වෙනවා. සෝවාන්වත් වෙන්න බැයි නම් මේ ජීවිතේ බුදුහාඳුරු පෙන්වුවේ එහෙම අය ධර්මයේ තියෙනවා මේ ජීවිතේ ධර්මය අවබෝධ කරගන්නම බැරි අයත් තියෙනවා. ඒ අය ගැන ධර්මයේ විස්තර කරන දුප්පඤ්ඤෝති ඒ අය උපදිනකොටම දුෂ්ප්‍රඥ නුවණ අඩු අය. ජලෝ ඒලමෝගෝ කෙල තොළු කෙල පෙරාගත්ත කල්පනාවක් නැති කියන දේ තේරුම් ගන්න බැරි අය ලෝකේ ඉන්නවා. ඒ අයට මේ ධර්මය අවබෝධ කරන්න අමාරු. එතනින් මෙහා බුද්ධිය තියෙන නුවණ තියෙන සිහිය තියෙන කියන දේ තේරුම් ගන්න පුළුවන් ඊට අනුකූල වීරියය යොදවන්න පුළුවන් යෝනිසෝ මානසිකාරය යෙදෙන්න පුළුවන් ඕනම කෙනෙකුට මේ ධර්මය කරා යන්න පුළුවන්. ඒ නිසා මේ ජීවිතේ මේ ධර්මය අත්දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය ගැන පෙන්වුවේ අද අපි මෛත්‍රිය ගැන වැඩිපුර කතා කරන්නේ. මෛත්‍රිය ගැන පෙන්වුවා මහණෙනි මෛත්‍රිය වඩන කෙනාට මේ ජීවිතේ මෙලවම ආනිසංස රැසක් තියෙනවා. ඔබ අහලා ඇති ඔබට බලන්න පුළුවන් පිරිවානා පොත් වහන්සේ අපි කියන පිරිත් පොත. මෙන්න මේ පිරිත් පොත පෙරලලා බලන්න මෙත්තා නිසංස සූත්‍රය. මෛත්‍රී වඩන කෙනෙකුට ලැබෙන ආනිසංස ඇතුළත් දේශනාව. ඒකේ ආනිසංස 11ක් තියෙනවා. මෙත්තා නිසංස සූත්‍රය මෛත්‍රී වඩන කෙනාට ලැබෙන ආනිසංස 11ක් තියෙනවා. එතකොට මේ ආනිසංස 11යි මේ ජීවිතේ ලැබෙන ආනිසංස. ඒවට අපි කියන දිට්ඨ ධම්ම වේදනි ආනිසංස. මෙලොවම ලබන්න පුළුවන් ආනිසංස 10ක් තියෙනවා. අන්තිම එක 11 වෙනි එක තමයි තියෙන්නේ මරණින් මත්තේ මෛත්‍රී ධ්‍යාන වඩපු කෙනා බඹලව උපදිනවා. ඒක මරණින් මත්තේ. මැරෙන්න කලින් මේ ජීවිතේ ආනිසංස 10ක් ලැබෙන. ඔන්න බලන්න. කෝ ඕයා විපාක කියලා අහන අයට ඕ අවඩලා දැම් හම්බෙනවද මෙලවකෝ ඒ ප්‍රතිඵල කියන අහන අයට ඔන්න බුදුහාමුදුරු පෙන්වුවා මෙන්න ක්‍රමේ. මෙන්න මේ ක්‍රමේ අනුගමනය කරන්න මෙන්න මේ ආනිසංස 10 මෙලවම ලැබෙනවා. එකක් තියෙනවා මරණින් මත්තේ පරලොවට. ඒ නිසා මේ ධර්මයේ ප්‍රතිඵල වැඩිපුරම ලැබෙන්නේ මෙලවදී. අපි එකින් එක තේරුම් ගන්න උත්සාහයක් ගමු මේ මෛත්‍රී වඩන කෙනාට. ඔබට මෛත්‍රිය ගැන විශාල උනන්දුවක් ආසාවක් අනේ මමත් භාවනා කරන්න ඕනේ අනේ මමත් කොහොම හරි භාවනාව පටන් ගන්න ඕනේ කියන දේ ඔබට ඇති වෙනවා. පළවෙනිම දේ බුදුරජාණන් වහන්සේ පෙන්වන දැන් බලන්න ඔබ හොඳට මේ කාරණා ප්‍රායෝගිකව තේරුම් ගන්න උත්සාහයක් ගන්න. දැන් අපි මේ මොනවා කරත් භාවනා කරත් නොකරත් ඔබ රස්සා ඔබට කියන්නේ අපිට වැඩ තියෙනවා අපිට රස්සාවල් තියෙනවා ළමයින්ගේ වැඩ තියෙනවා මේ යුතුකම් තියෙනවා ව්‍යාපාරවල වැඩ තියෙනවා මේ දවස්වල හරි ප්‍රශ්න මට වෙලාවක් නැහැ සමහර කියනවා කන්නවත් වෙලාවක් නැහැ. එතකොට මේ විදිහට අපි මේ මහන්සි වෙන්නේ කැප වෙන්නේ මේ කලමනාකරණය කරගෙන ලොකු උත්සාහයක් ගනිද්දී මේ මනසත් එක්ක නෙමෙයිද අපි සටන් කරන්නේ. මනසට නෙමෙයිද ඔය සිතුවිලි පාවීම කලකිරීම කලබලේ ඇවිස්සිච්ච හිත කන්නවත් වෙලාවක මට හරි වැඩ වැඩ කියලා ඔය ඔක්කොම මනසේ නෙමෙයිද තියෙන්නේ. අපේ මනසත් එක්ක තමයි ඔය ඔක්කොම. එතකොට අපි භාවනාවකදී පුරුදු වෙන්නේ
අපේ මනස කුසල අරමුණක් තුළ පුරුදු කරනවා, තැම්පත් කරනවා. අර හැමවෙලේම කලබලයෙන් දුවන ඇවිස්සිච්ච හිත කුසල අරමුණක් තුළ බොහෝ වෙලාවක් රඳවල පුරුදු කරන ඕක තමයි භාවනාව. සරලව ගත්තොත් භාවනාව කියන්නේ මොකක්ද කියලා, කුසල අරමුණක් තුළ හිත පුරුදු කරන. මොකද හිත හැම වෙලේම පවතින්නේ අකුසල අරමුණ තුළ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා, මේ පංච නීවරණ. පංච නීවරණ කියන්නේම අකුසල රාශියක්, අකුසල් ගොඩක් කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එතකොට යම් කිසි කෙනෙක් කුසල අරමුණක්, අපි මෛත්‍රියම ගම කෙනෙක් හැම වෙලාවෙම තමන්ගේ හිත පුරුදු කරනවා මම වගේ. මොකද මෛත්‍රී වඩන කෙනා ඉස්සල්ලා තමන්ට මෛත්‍රී වඩල තමා උපමා කරගෙන තමයි අන් අය ගැන මෛත්‍රිය පතුරවන. අත්තානං උපමංකත්ව, තමා තමා උපමා කරගෙන හිතනවා මම වගේම මේ හැම දෙනාම, එක්කු මගේ නිවසේ ඉන්න මේ අය හැමෝම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඉරිසියා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා, සාන්ත සුවයට පත් වෙත්වා, සුවපත් වෙත්වා. දැන් ඔය සිතුවිල්ල හිතනකොට නිකන් හිතටම ඔබ කල්පනා කරන්න මොනතරම් සහනයක්, සැනසීමක් තියනවද කියලා. ඊළඟට ඔබ හිතනවා මේ ගමේ මිනිස්සු, මේ ගමේ ඉන්න මිනිස්සු විතරක් නෙමෙයි, ඇහැට පෙනෙන, නොපෙනෙන, දුර ළඟ, ගොරෝසු ශරීර ඇති, සියුම් ශරීර ඇති, අහසේ ඉන්න, පොළොවේ ඉන්න, ජලයේ ඉන්න, අපා දෙපා සිව්පා ඇති මේ හැම සතෙක් ගැන, හැම කෙනෙක්ම, හැම ප්‍රාණියෙක්ම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නැත්තෙක් වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඉරිසියා නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා, සාන්ත සුවයට පත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. දැන් අපි අවංකව අපේ හිතෙන් ඔහොම හිතනවා. ඊළඟට පළාත, නගරය, රට, ලෝකය ඔහොම මෛත්‍රී පතුරවල අපි පුරුදු කරනවා මෛත්‍රී සිත වඩන. මේ තුළ හිත සංසිඳෙනවා, බලාගෙන ඉන්න නැති හිත බුදුහාඳුරෝ පෙන්වුවා ඇවිස්සිච්ච හිත, ද්වේෂ හිත, ගැටෙන හිත, ගින්දරකට කුකුල් පිහාටක් ඇල්ලුවා වගේ තමා තුළ ඇකිලිලා යටපත් වෙලා යන. එහෙනම් අපි තුල තියෙනවා නිකන් කේන්ති යන, ඇවිස්සෙන, හැම වෙලාවෙම නිකන් කලබල වෙච්ච හිතක්. ඒ හිත එහෙමම තමා තුළ ඇකිලිලා සංසිඳෙන. මෛත්‍රිය කියන්නේ විශාල හිත සැම්පත් වෙන දෙයක්. දැන් හිතන් එහෙම කෙනෙක්, අර කලබල වෙච්ච කෙනෙක් නිදාගන්න ගියාමයි දවසේම වැඩ කරලා උදේ ඉඳන් වැඩ වැඩ වැඩ, කන්නත් වෙලාවක් නෑ වැඩ. ඊළඟට ගෙවල් වල ආවට පස්සේ එතන ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, ගෙවල් වල තියෙන කරදර, ඊළඟට ගමේ ප්‍රශ්න, නෑයන්ගේ ප්‍රශ්න, ඔය ඔක්කොම කුණු ගොඩවල් හිතලා බැනලා රණ්ඩු වෙලා නිදාගන්න ඇඳට ගියාට පස්සේ බොහෝ දිනකට පැය ගණන් නිින්ද යන්නේ. සමහරු ඇඳට ගියාට පස්සේ කල්පනා කරනවා, අර වම්මික කියලා සූත්‍රයක් තියෙන මජ්ඣිම නිකාය, ඒකේ බුදුහාඳුරෝ පෙන්නනවා රෑට දුම දානවා, දවල්ට ගිනි ගන්නවා කියලා. මේ උපමාවෙන් කියන්නේ මිනිස්සු දවල් තිස්සේ වැඩ කරනවා, කලබලෙන් දුවලා දුවලා රෑ තිස්සේ සැලසුම් කරන. හෙට මොකද්ද කරන්නේ? අම්මෝ මේකෙන් බේරෙන්න හෙට මොකද්ද කරන්නේ? හෙට මොකද්ද කරන්නේ? රෑ තිස්සේ දුම දානවා, දවල්ට ගිනි ගන්නවා. ඕක තමයි ජීවිතේ. ඔබ හොඳට කල්පනා කරලා බලන්න. හැබැයි ඔබ මෛත්‍රිය පුරුදු කරනවා නම් බුදුහාඳුරු පෙන්වුවා සුඛං සූපති, ඔන්න පළවෙනිම දේ සැපසේ නින්දකට වැටෙන. දැන් ඔබ හිතන්න මොනවා තිබුණා නින්ද යන්න නැත්න වැඩක් තියෙනවද? ඔබට මොන තරම් හොඳ යාන වාහන තියෙනවා, හතරම් ගාපු ගෙයක් තියෙනවා කියලා හිතන්නේ නිකන් රජ කාලේ වගේ මාලිගාව, මොනතරම් ලෝකේ වටිනාම යහනාවල් ඇඳන්, වටිනාම මෙත්ත, හොඳ සුපෝකභෝගී, ඉහළම තාක්ෂණින් යුක්ත කාමර, තීන්ත හොයලා ගානවා හිත සංසිඳෙන තීන්ත පාට වර්ග, මේ ජනෙල් වල පාට, දොර රෙදි වල පාට, මේ මොනවා තෝරලා කොහොම නිදාගන්න උත්සාහ කරත් නිදාගන්න ගිය වෙලේ ඉඳන් කල්පනා වෙන්නේ ප්‍රශ්න නා.
හිතට දුකේනවා තරහා යනවා කේන්ති යනවා තරහකාරයෝ මතක්කෙනවා තමන්ට තියෙන ප්‍රශ්න හිතට වද දෙනවා. සැප නින්දක් නෑ. මෙලව මිනිස්සු ගොඩාක් නිදාගන්න විදිහක් නැතුව කොච්චර මිනිස්සු පීඩා විඳිනවද බල. ප්‍රශ්න වැඩි වුණාට පස්සේ නිදිපෙති හොයනවා. ඊට පස්සේ සමහරලා වෛද්‍යවරු හම්බෙන්න යනවා උපදෙස් ගන්න, නිින්ද යන්නේ. ඊළඟට සමහර වෙලාවට නොයෙක් සමහරු බොන්න පටන් ගන්න, බේබදුකමට පටන් ගන්න, නිින්ද යන්න නැති නිසා බීලා ඇඳට වැටෙන ඔහේ නිින්දයයි කියලා අසිහියෙන් නිදාගන්න. නින්දයන් නැති නිසාම රෑතිස්සේ බොන්න පටන් ගන්න. එතකොට මිනිස්සු ඒ වගේ ගොඩාක් වැරදි දේවල් වලට පෙළඹෙනවා නින්ද නැති නිසා. පින්වතුනි, බුදුහාඳුරු පෙන්වා සරලම දේ මෛත්‍රිය වඩන. මෛත්‍රී සිත පුරුදු කරන්න. උදේ පාන්දර පුළුවන් නම් ටික වෙලාවක් දවසේ වැඩ පටන් ගන්න කලින් විනාඩි 15ක් 20ක් හරි නැගිටිට පස්සේ අපි දවසේ වැඩ වේදාගෙන තියනවා. උදේ නැගිට්ටා මූණ කට හේදුවා, ඊළඟට වැසිකිලි කැසිකිලි කරා, ඊළඟට සමහර වෙලාවට කෑම ගත්තා, ඇඳුම් මැද්දා, ඔය කටයුතු අතරේ විනාඩි 15ක් තියාගෙන උදේ නැගිටලා මූණ කට හොදලා බුදුන් ඇඳලා විනාඩි 15ක් මෛත්‍රී භාවනාව කරන. හවස නිදාගන්න කලින් බොහෝ ගෙවල් වල පුරුද්දක් තියෙනවා, මේ බණ අහන්නේ නැති ධර්මයක් නැති මිනිස්සු නෙමෙයි, ධර්මයේ හැසිරෙන පින්පව් විශ්වාස කරන, කර්ම කර්මඵල විශ්වාස කරන බොහෝ අය හවසට බුදුන් අදින නිදාගන්න කලින් බුදුන් ඇඳලා නිදාගන්න. ඒක ජීවිතේ පුරුද්දක්. ඒ ගාථා ටිකක් කියලා ඔය පාලියෙන් පොතක් බලාගෙන ගාථා කියලා නිදාගන්න එකේ ඊට වඩා හොඳයි. ඔබට පුළුවන් නම් බුදු පහන තියලා මල් පහන් පූජා කරලා කෙටියෙන් බුදුන් ඇඳලා භාවනා කරන්න ටික වෙලාව. බුදුරජාණන් වහන්සේ අගේ කරේ දැන් බලන්න, බුදුහාඳුරු පිරිනිවන් පාන සූදානම් වෙන වෙලාවේ දෙවියන් අහස ඉඳන් මදාරාමල් ලිසිනවා. අකලට සල්මල් පිපිලා අතු බුදුහාඳුරු දෙසට නැමිලා මල් කඩා හැලෙන. දැන් මේ ආමිස පූජා ඉහළින් මහසෙන් මදාරාමල් වැටෙනවා, ගස්වල මල් පිපිලා බුදුහාඳුරු දෙසට මල් කඩා හැලෙනවා. බුදුහාඳුරු පිරිනිවන් පාන්න පෙර කියනවා, ආනන්ද මේවා පූජාවල් තමයි, හැබැයි බුදු කෙනෙක් වෙනුවෙන් කරන නියම පූජාව බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගැනීම මයි ප්‍රතිපක්ති පූජා. ඒ නිසා ඔබ ආමිසේ මුළු ගේම මල්වලින් සරසලා සුවඳ දුම් අල්ලගෙන පහන් පත්තු කරන ගේ වටේ පහන් පත්තු කරත් ඒක පිනක් නැත්තෙන, ඒක පිනක්. හැබැයි ඔබට පුළුවන් නම් ටික වෙලාවක් බුදුහාඳුරු දේශනා කරපු ධර්මය තුළ හිත පුරුදු කරත් භාවනා කරත් අන්න ඔබ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තුළම පිහිටපු කෙනෙක් බවට පත්වෙන. බුදුහාඳුරු පිරිනිවන් පාන වෙලාවෙත් අගේ කරේක. ඒ නිසා නිදාගන්න කලින් ටික වෙලාවක් හරි ඔබ මෛත්‍රී භාවනා වඩන. ඔබටම මේ විදිහට ජීවිතේ පුරුදු කරොත් කාලයක් යනකොට, වැඩි කාලයක් නෑ, මේ මැරිලා ඊළඟාත්මි ලබන ප්‍රතිඵල නෙමෙයි, මාසයක්, සති කීපයක්, මාස දෙකක් තුනක් යනකොට ඔබටම ප්‍රතිඵල අත්දකින්න පුළුවන්. සැපසේ නිින්ද යන. නිදාගන්න ගිහිල්ලා අර මෛත්‍රී අරමුණ සිහි කළ හිත මෛත්‍රිය වඩනකොටම සාන්ත නිින්දකට වැටෙන. පිංගතුනි, මොනවා තිබුණත් වැඩක් තියෙනවද නිින්ද යන්නේ නැත්නම්? මිනිස්සුගේ ජීවිතේ, අපේ ජීවිතේ දවසේ පැය 24න් සමහරු පැය 7ක්, සමහරු පැය 6ක්, සමහරු පැය 8ක්. එතකොට කොහොම හරි දවසේ 3න් එකක් විතර ගත්තොත් මිනිස්සු නිදා ගන්න. අවුරුදු සාමාන්‍යයෙන් උපරිම ගත්තොත් අවුරුදු අපි හිතමු මේ අවුරුදු 60ක් විතර ජීවත් වෙන කෙනෙක් කියලා. අවුරුදු 20ක් විතර මුළු ජීවිතේ නිදාගෙන තියෙනවා. ඒ නිසා සැපසේ නිින්දක් ලබන්නත් ඒකට මෛත්‍රිය කියන එක අවශ්‍යයි. ඒක පිනක ප්‍රතිඵලයක්. සැප නිින්ද බලන්න සමහරු නිින්දෙන් බය වෙනවා, කෑ ගහනවා, රෑතිසේ ඇහැරගෙන ඇඳේ වාඩි වෙලා, සමහරු හීනෙන් ඇවිදිනවා, බෙල්ලමිරි කන්න එනවා කියනවා, කකුලෙන් අදිනවා කියනවා, තරහකාරයෝ පේනවා කියනවා, තමන් මරනවා පේනවා කියනවා. කොච්චර මිනිස්සු නිදාගන්න ගිහිල්ලා බය වෙනවද, තැති ගන්නවද? ඒ නිසා සැප නිින්දක් ලබන්න පළවෙනිම දේ මෛත්‍රිය. දෙවනික බුදුරජාණන් වහන්සේ පෙන්වා සුඛං පටිබුජ්ජති, ප්‍රබෝධමත්ව අවදි වෙන්න පුළුවන්. අන්න මෛත්‍රී භාවනා වඩන කෙනාට ලැබෙන ඊළඟ ආනිසංසය සුඛම් පටිබුඤ්ජති.
සැපසේ නින්ද කියාට පස්සේ ඒක ඊළඟ දේ තමයි සැපසේම ප්‍රබෝධමත් අවදි වෙනවා. එතන පෙන්වන ප්‍රබෝධමත් අවදිවීම ප්‍රබෝධය. ඒ කියන්නේ උදේ නැගිටපු ගමන් දැන් සමහරු ඔබම හොඳට හිතන්න දැන් සමහරු නිදාග අර නින්දයන් නැති ප්‍රශ්නේ නිසා සමහරු බොන්න පෙළඹෙනවා බේබදුකමට. රෑට නිදාගන්න ගිහිලා ටිකක් බීලා නින්දට යනවා. උදේ නැගිටිනකොට ගහලා තෑරියා වගේ. ඊළඟට සමහර අය රෑ තිස්සේ ඇඳේ එහාට පෙරලෙනවා මෙහාට පෙරලෙනවා එහාට පෙරලෙනවා නින්ද යන්නේ නැහැ කියනවා බනිනවා වතුර ටිකක් බොනවා ආයි පුටුවේ වාඩි වෙලා ඉන්නවා එක්ක ෆෝන් එකක් තියෙනවා නම් ආයි ගිහිල්ලා ෆෝන් එකේ මොනව හරි බල බල ඉන්නවා. ඔහොම ඉඳලා කීයට හරි පාන්දර දෙකට තුනට හරි නිදාගත්ත කියලා හිතන උදේ නැගිටිනකොට ප්‍රබෝධමත් නැහැ. මුළු ඇඟපතම රිදෙනවා අතපයි රිදෙනවා කලන්ත වගේ සමහර ලාවට වෙලාවට නැගිට ගන්න බෑ. ටික වෙලාවක් යනවා නැගිටලා වාඩි වෙලා වතුර තේ එකක් බීලා උණු වතුර ටිකක් බීලා ටිකක් අතපය හොදගෙන සමහරට පැයක් විතර යනවා චුට්ටක් ඇඟට පණ ගහලා. එහෙනම් අපිට පේනවා සැප නින්දක් නැත්නම් ප්‍රබෝධමත් අවදිවීමක් ලබන්නත් බෑ. පහවදා දවසම මිනිස්සු කියනවා අම්මෝවද දවසම නිකන් ඇඟපත රිදෙනවා අතපය රිදෙනවා හරියට නිින්ද ගියේ නැහැ අද දවසේම වැඩක් කරගන්න විදිහක් නැහැ. ඒකට හේතුව මෛත්‍රී සහගත හිතක් නැතිකම. මෛත්‍රිය පුරුදු කරලා නිින්දට ගිය කෙනා සුඛම් පටිබුඤ්ජති. ඔන්න මෙලව ලැබෙන දෙවනි ආනිසංසෙ ප්‍රබෝධමත්ව අවදි වෙනවා. උදේ නැගිටිනකොට ඇස් දෙක නිකන් පියාගෙන ඉඳලා ඇස් හැරියා වගේ. අතපය රිදෙන්නේ, කොන්ද රිදෙන්නේ, දණිස් රිදෙන්නේ, ඔළුව රිදෙන්නේ, කැරකිල්ල එන්නේ ඔය මොකවත් නැහැ. මුළු ඇඟටම ප්‍රබෝධයක් දැනෙනවා. එයා දවසේ වැඩ පටන් ගන්නේ බොහොම ප්‍රබෝධමත් මනසකින්. එයාට දවසම බොහොම ප්‍රබෝධමත්. එහෙමනම් ජීවිතයේ වැදගත්ම ආනිසංස සැපසේ නින්දට යන එකයි ප්‍රබෝධමත් අවදි වෙන එකයි. මෛත්‍රිය වඩන තුන්වෙනි ආනිසංසෙත් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මෛත්‍රිය නිසා නින්දෙදිම ලැබෙන දෙයක්. ඒ තමයි න පාපකං සුපිනං පස්සති. පෞකාර හීන දකින්නේ. මේ හීන කියන දේවල් සාමාන්‍ය මිනිස්සු කියනවා සැප හීනයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කියනවා හොඳ හීනයක් දකින්න ලැබෙන. සමහරු මේ ප්‍රාර්ථනා කරන ස්වීට් ඩ්‍රීම් කියලා. එතකොට ඒ වගේ සැප හීනේ හොඳ හීනයක් දකින්න ලැබෙන්නේ කියලා. හැබැයි මිනිස්සුන්ට අර හිතේ තරහව, කේන්තිය, ද්වේෂය මේවා වැඩි වෙලා නින්දට ගියාට පස්සේ හීනෙන් පේන්නේ අර තරහකාරය. එක්කෝ මොකෙක් හරි දැකලවත් නැති සත්තු කොටියෙක් පන්නනවා. අලි පන්නනවා තමන්ට. එතකොට ඌවා තමයි හීන පේන්නේ. එක්කෝ අලියෙක් පන්නනවා, කොටියෙක් පන්නනවා, සර්පෙක් පන්නනවා, තමන්ගේ ගේ වටේ සර්පයෝ පිරීලා ඉන්නවා. එක්ක කවුරු හරි ඇවිල්ලා බෙල්ල මිරිකනවා, තමන්ට ආයුධයකින් අනිනවා, පොල්ලකින් ගහනවා, ඕවා තමයි පේන්නේ. එක්ක හොල්මන් පේනවා, ඇදවට යක්කු ඉන්නවා පේනවා. සමහරුන්ට මේ වගේ භයානක හීන නිතර නිතර හිතට වද දෙදී පේනවා. ඒකට හේතුව මෛත්‍රියක් නැතිකම. අර දවල් තිස්සේ ගිනි ගන්නකොට රැයට දුම දානවා කියවේ එකයි දවල් තිස්සේ උළුව කලබලේ. හැම වෙලාවෙම ප්‍රශ්න 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 ඔළුව ගිනි අරගෙන තියෙන. රෑ නින්දට ගියාට පස්සේ ඒවා එක එක ස්වරූපෙන් තමන්ගේ මනසට විකෘති විදිහට බලපෑම් කරනවා. ඒ නිසා සැප නින්දක් ලබන්නත් ප්‍රබෝධමත්ව අවදි වෙන්නත් හීනෙන් බය වෙන්නේ නැතුව භයානක හීන දකින්න නැතුව සැපසේ ගැඹුරු නින්දක සුව නින්දක් ලබන්නත් ඔබ මෛත්‍රිය වඩන්න. දැන් බලන්න මෛත්‍රිය මෙලව මේ ඔක්කොම මෙලව ලැබෙන ආනිසංස. ඊළඟට බුදුහාඳුරු පෙන්නන මෛත්‍රී වඩන කෙනා ලස්සන වෙනවා කියලා. ගොඩාක් දෙනෙක් ආසයින මේ ලස්සන වෙන්නේ. අද බලන්න වැඩිපුරම ගත්තොත් ඔය රූපලාවන්‍යාගාර වැඩිපුරම ගත්තොත් සාමාන්‍ය පිරිමින්ට වඩා මේ කාන්තාව තමයි වැඩිපුරම ඒවට ආස කරන්නේ. මේ ශරීරේ කොටසෙන් කොටස ගත්තොත් දැන් මූණේ ගත්තොත් ඇහි බැමේ ඉඳා ඊළඟට ඇහැ ඇහේ කාචේ නහයේ ඉඳා ඊළඟට මේ හැම තැනම හැම දත්තික කොණ්ඩේ කන මේ හැම තැනකම
මොන්න තරන්න ආලේපනවර්ග ඉළඟට ලක්සගන වියදං කරන ප්ලාස්ටික් සැත්කම් නහය වෙනස් කරගන්න මූුණ වෙනස් කරගන්න මූුණේ රැලියරන්න ඔය තරම් මොන තරං උත්සාහ ගන්න. හැබැයි ඒ මොන්න තරං උපක්‍රම යෙදුවත්. මොන තරං උත්සාහ ගන්නතත් මොන තරං ආලේපන ක්‍රීම් වර්ග ගැල්ලුවත්. ඔබ හොඳට බලන්න කෙනෙක් තරහෙන් ඉන්න වෙලාවට ද්වේෂෙන් ඉන්න කෙන වෙලාවට එයාගේ මූුණි ස්වභාවය. දැම මෙතන ලස්සන වෙනවා කියන්නේ සුදු වෙන එක නෙමේ හමේ පාට ගැහෙන එක විතරක් නෙමේ. සුදු අය කොච්චරඉන්න අදකම බලන්න බෑ යක්කුවගේ. සුදු කෙනෙ කර හම පොත්ත සුදු කෙනෙ උපදිනකොටම හම සුදු කෙනෙ තරහගයාට පස්සේ මූුණ ලේ කෑල්ල වගේ වෙන. මේ මූුණට ලේ පිරෙනවා. තරහ යනකොට සම්පූර්ණ මූුණ රත්තු වෙලාය ඇස් රත්තු වෙන දවේශයක්ත එක්. ඊළඟට කල් සාමාන්‍ය හමක් තියෙන දැන් ලංකායි වගේ සාමාන්‍ය කල්පාට හමක් තියෙන නිකං තලෙලු හමක් තියෙන කෙනෙකුට කේන්ති ගියාට පස්සේ තරහ ගියාට පස්සේ යාගේ මූුණට ලේ පිරෙනකොට තවත් කළු වෙන. ගොඩා කළුපාට රෞද්‍ර පිදිහ පෙනුමක් එයාට පේන පටන් ගන්න. මිනිස්සුන්ට එයා අර පහමේ පාටෙන්නේ මේ මිනිස්සු ආකර්ෂණය වෙන. දැන් අපි දන්නවා ලෝකයේ සමහර පුද්ගලයන්ට ඒ පුද්ගලයන්ගේ අර මෛත්‍රියත් එක්ක මෛත්‍රී පිනත් එක්ක මිනිස්සු ආකර්ෂණය වෙන. සමහරවිට එයාගේ මේ ඇඟේ හමේ පාටවත් ඒ වෙන කිසි දෙයක් නෙමෙයි. නමුත් එයාගේ මෛත්‍රියේ වචනය ඔබ සාමාන්‍ය බලන්න වර්තමාන ජීවත් වෙන අයට ඔබ දන්නවා දලයි ලාම ගැන බලන්න. බොහෝ මෛත්‍රී සහගතව මෛත්‍රිය වඩන කෙනෙක්. එතකොට දැනට අපේ තේරවාදී බුදුදහම නොවුනත් බෞද්ධ මහායානික ටිබෙට් රටේ ආධ්‍යාත්මික නායක හැටියට ලෝකෙ බොහෝ රටවල දැන් අද අපි ගත්තොත් ලෝකෙ පුරා යනකොට අපේ තේරවාදී ධර්මයේ ලෝකයට අරගෙන ගිහිල්ලා මේ ලෝකේ තේරවාදී ධර්මයේ බලවත්ව ඉහළට අරගෙන ගිය පිරිස බොහොම අඩුයි. ලෝකෙ ගොඩක් රටවල බටහිර රටවල ලංකාව වගේ රටවල නම් ලංකාව අපේ තේරවාදී ධර්මයේ ලංකාව බුරුමය තායිලන්තේ වගේ රටවල බොහොම ඉහළින් බලවත්ව තියෙනවා. නමුත් බටහිර රටවල් වලට යනකොට දලයි ලාමා කියන පුද්ගලයා ලෝකයේ බෞද්ධ ආධ්‍යාත්මික නායකය හැටියට ලෝකේ බොහෝ රටවල් වල විශාල පිළිගැනීමක් තියෙනවා. සමහර රටවලට ඔහු එනකොට ඔහු සමහර දේශනාවල ලකෝ දෙයක් කතා කරනවත් නෙමෙයි. හැබැයි ඔහු වටා ලක්ෂ ගානක පිරිසක් එකතු වෙනවා. අපි දැකලා තියෙනවා සමහර ඔහුගේ වැඩසටහන සමහර රටවල් වලට ආපු අවස්ථාවල ලක්ෂ ගණන් මිනිස් පිටිනිවලට ලක්ෂ ගණන් එකතු වෙලා අර පොඩි දේශනාව පැය භාගික පැයක පොඩි දේශනාවක් අහන ලක්ෂ ගණන් මිනිස්සු එකතු වෙනවා. ඔහුගේ එක වචනයකට ඒ දේශනාවකට මිනිස්සු ඇහුම්කන් දීගෙන ලෝකෙ පුරා ලක්ෂ ගණන් මිනිස්සු ඒ දේශනාවල් අනුගමනය කරනවා. එතකොට මිනිස්සුන්ට ඒ ප්‍රිය ස්වභාවය ඇති වෙලා තියෙන මෛත්‍රියත් එක්ක දැන් ලෝකෙ සමහර පුද්ගලයෝ ගත්තොත් ලෝක ජනප්‍රියම පුද්ගලයෝ ඒ අයගේ මේ හමේ පාට නිසා මේ ඒ පෙනුමින් ලස්සන නිසා නෙමේ ඔවුන්ගේ පෞරුෂය පෙරපින ඒ නිසා කෙනෙකුට ආකර්ශණී ස්වභාවයක් ඇතිවෙන. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වා මෛත්‍රිය වඩන කෙනාගේ මූුණේ යාගේ ඇස් දෙකින් යාගේ හිනාවේ යාගේ ස්වරූපෙන් ඒ මෛත්‍රිය අන් අයට දැනෙනවා එක පැතිරෙනවා. ඔබ හොඳට බලන්න. ඒ නිසයි බුදුහාඳුරු පෙන්වේ ඊළඟානි සංසය හැටියට මනුස්සානම් පියෝ හෝති. මෛත්‍රී වඩන කෙනා මෙලව මනුස්සයන් අතර බොහෝම ප්‍රිය කෙනෙක් වෙන. එයාගේ මෛත්‍රිය නිසාම හරියට මිනිස්සුන්ට එයා ප්‍රියයි. හරි ආසයි මිනිස්සු යත් එක්ක කතා කරන්න. දැන් සාමාන්‍ය නිකන් දැනුමක් තියෙන විදිහට හිතන කවුරු හරි ඉන්නවා හොඳට සීල් රකින්න. ප්‍රාණඝාත කරන්නේ හොරකම් කරන්නේ වැරදි ජීවිත ගන්න ඉවත් මෛත්‍රියම තමයි. එතකොට භාවනා හැටියට මෛත්‍රිය වඩන. ඒ මෛත්‍රිය වඩන කෙනා තමන්ගේ කතාව ක්‍රියාව හැම දෙයක් තුළ මෛත්‍රිය තියෙන. වචනයක් කතා කරත් කාගෙවත් හිතක් රිද්දවන්නේ නැහැ. ක්‍රියාවෙන්වත් තව කෙනෙකුට හිංසාවක් වෙන ක්‍රියාවක් දෙන්නේ නැහැ. හැම වෙලාවෙම හිතනවා මගේ වචනයක් නිසා මගේ ක්‍රියාවක් නිසා තව කෙනෙකුට හිංසාවක් නොවේවා. එහෙම කෙනෙක් පාරක දැක්කම අනිත් අය ආස යන්න ආසවල් කෙන අනේ ওই මනුස්සයෙක් කතා කරත් හිතට සංසිදෙනවා. වචනයක් කතා කරත් ඇති හිත සැනසෙනවා.
පාරක එනවා දැක්කනම් බලෙන් හරි ආයියක්කේ කියලා කතා කරන. ඇයි මෛත්‍රිය වචනය වචනවලත් මෛත්‍රිය පිරිලා හිත සංසිඳෙන. හැබැයි අපි දන්නවා සමහර පුද්ගලයෝ ඉන්නවා කේන්තිය. හැම වෙලාවෙම අර ගිනි අරගෙන පත්තු වෙලයි. කවුරු හරි hina වුණා. ඇයි මොකද ඔබ කියලා ඇඟට එන අය ඉන්නවා. ඔබ හොඳට බලන්න එහෙම චරිත. ඔබ වැඩ කරන තැන ඇති, ගමේ ඇති, නෑදෑයෝ අතර ඇති, යාළුවෝ අතර ඇති. හැම වෙලේම කේන්තියෙන් රණ්ඩු වෙන්න, කාගේ හරි පැටලෙන්න බලාගෙන ඉන්න චරිත ඉන්නවා. ද්වේෂ චරිත. එහෙම කෙනෙක් පාරේනවා දැක්කොත් අපි hina වෙලා කතාවට යනවද? එක්කෝ දැක්කේ නෑ වගේ, එක්කෝ බොරුවට හරි ෆෝන් එක කනේ තියාගෙන හරි නිකන් කෝල් එක වගේ හදිස්සියක් මේ මම පස්සේ කතා කරන්නම් කියලා අහක බලාගෙන මග ඇරලා යනවා. ඒව මග හැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රය. මග අරින්න ඕනේ. නැත්නම් ලෙඩක්. මිනිස්සු කැමති නෑ ද්වේෂයෙන් වෛරයෙන් කේන්තියෙන් ඉන්න කෙනෙක් ඇසුරු කරන්න. හැබැයි මිනිස්සු ප්‍රියයි හරි කැමති මෛත්‍රී සහගත කෙනා ඇසුරු කරන්න. එතකොට සමාජය තුළ ඔබ ජීවත් වෙන පරිසරය තුළ මෛත්‍රිය වඩන කෙනාට මිනිස්සුන්ගේ විශාල ආකර්ෂණයක් ගොඩනැගෙනවා මෛත්‍රිය නිසා. එයා බොහොම පැහැපත්, එයා ප්‍රියශීලී, එයා බොහොම මෛත්‍රී සහගත හිත ඇදිලා යන කෙනෙක් බවට මෛත්‍රිය නිසා සමාජිපත් වෙනවා. ඒව මෙලවානිසංස. ඊළඟට බුදුහාඳුරෝ පෙන්නවා මේක මිනිස්සුන්ට විතරක් දැනෙන දෙයක් නෙමෙයි. අමනුස්සානම් පියෝති, මේ නොපෙනෙන ලෝකයේ තුල අමනුෂ්‍යයන් පවා මෛත්‍රී වඩන කෙනාට ප්‍රියයි. මෛත්‍රී වඩන කෙනාට අමනුෂ්‍යව කරදර කරන්නේ, අමනුෂ්‍යව හිරිහැර කරන්නේ. මෛත්‍රී වඩන කෙනා මිනිසුන්ට විතරක් නෙමෙයි, සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා, සියලු සත්ත්වයෝම සුවපත් වේවා කියලා යා මෛත්‍රී වඩන. ඒ මෛත්‍රිය හැම දිනාටම පැතිරෙනවා. නොපෙනෙන ලෝකවල නොපෙනෙන සත්ත්වයන්ට පවා පැතිරෙනවා. අමනුෂ්‍යයන්ටත් එයා ප්‍රියයි. අමනුෂ්‍යයොත් එයාට පුළුවන් නම් උදව් කරන. එයාට බොහොම ගරු කරනවා. එයාට හිරිහැර කරන්නේ. ඊළඟට බුදුහාඳුරු පෙන්වුවා දේවතා රක්ඛන්ති. දෙවියන් ප්‍රියම, දෙවියන් ආසම දෙයක් මෛත්‍රිය. දෙවියන් ප්‍රියයි, දෙවියන් ආරක්ෂා කරනවා, දෙවියන් එයාව රකිනවා. අන්න මෛත්‍රී වඩන කෙනාට ලැබෙන ආනිසංස දෙවියන්ගේ රැකවරණි, දෙවියන්ගේ ආරක්ෂාව, දෙවියන්ගේ ආශිර්වාද ලැබෙන. අන්නේ නිසා පින්වතුනි දෙවියන්ටත් ප්‍රිය, අමනුෂ්‍යයන්ටත් ප්‍රිය, මිනිස්සුන්ටත් ප්‍රිය ආකර්ෂණීය පුද්ගලයෙක් බවට මෙලවපත් වෙන්න නම් වෙන කිසිම දෙයක් නෙමෙයි මෛත්‍රිය. දැන් ඔබ හිතන්න මේ ඔක්කොම මෙලව ලැබෙන ආනිසංස. මේ ජීවිතයේ ඔබට මේ ගුණධර්ම තමන්ගේ ජීවිතේ එකතු කරගන්න පුළුවන් නම් මොන තරම් ආනිසංසයක් සැනසීමක් මෙලව අත්දකින්න පුළුවන්ද? ඊළඟට බුදුහාමුදුරුව පෙන්වා බහනෙනි මෛත්‍රී වඩන කෙනා මේ ජීවිතයේ තුළ ගින්නෙන්, වසවිසෙන්, අවියාවිද වලින් අනතුරක් නොවී තමන්ගේ ජීවිතය ආරක්ෂා වෙනවා. යම් කිසි හේතුවකින් සතුරු හරි, දැන් ඔබ මෛත්‍රී වැඩුවා කියලා නේ හතුරන්ට. සමහර හතුරෝ ඉන්නවා පලි ගන්න මේන සංසාර හතුරෝ ඉන්න. දැන් අපේ බුදුහාමුදුරුව තුළ මෛත්‍රියක් නැතුවද දේවදත්ත ඔච්චර පලි ගන්නවා? බුදුහාමුදුරුව මෛත්‍රී පාරමිතාව, පාරමී, උපපාරමී, පරමත්ත පාරමී හැටියට වඩපු කෙනෙක්. ඒත් බුදුහාමුදුරන්ටත් වෛර කරපයි ලෝකෙ හිටියා. ඒ නිසා අපි ජීවත් වෙන ලෝකේ අපිට නැතුවම යනවා නෙමෙයි. මෛත්‍රී වැඩුවා කියලා හතුරු නැති වෙන්නේ නැහැ. සංසාර හතුරුයි. හැබැයි ඔවුන් පලිගන්න උපක්‍රම යෙදුවත් ඔවුන් පරදිනවා මිසක් බොහෝ වෙලාවට දේවතා රක්ඛන්ති, දෙවියන්ගේ රැකවරණයේ, දෙවියන්ගේ ආශිර්වාදයේ තියෙන නිසා ඔබ බේරෙනවා, ඔබ ආරක්ෂා වෙනවා. බුදුහාඳුරු පෙන්වුවා ගින්නෙන් අනතුරක් වෙන්න යනවා නම් එයා ඒ ගින්නෙන් වෙන අනතුරෙන් ආරක්ෂා වෙනවා. දෙවියන්ගේ රැකවරණය යාට තියෙනවා. අර මෛත්‍රිය වඩන පිණෙන් කොහොම හරි එක මග හැරිලා බේරෙනවා. වසවිසෙන් කවුරු හරි වහ දෙන්න සැලසුම් කර. මැරෙන්න තියෙනවා. හැබැයි මොකක් හරි වෙලා බේරෙනවා. සමහරලාවට තමන් වැරදීමකින් ඒක තමන්ට කැවුණා පෙවුණා කියලා හිතන ශනිකව ඒ විස බලවත් නොවි ඔබට සුවපත් වෙන ක්‍රමයේ පෑදෙන ඉක්මනට හොඳ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන, ඔබට ප්‍රතිකාර ටික හොඳට හම්බ වෙනවා, ඔබ නොසිතන විදිහට ඔබ ඉක්මනින් සුවපත් වෙනවා. දැන් ඒකනේ බුදුහාඳුරු කන්ද පිරිතේ පෙන්නන්නේ. සර්පයෙක්ගෙන් කවදාවත් සර්ප කුලවලට මෛත්‍රී වැඩුවා නම් ඒ විස සහිත සර්පයෙක් නිසා ජීවිත හානියක් වෙන්නේ නැහැ. එතකොට බලන්න මිනිස්සුන්ගේ විස විතරක් නෙමෙයි, සර්පයෙක්ගෙන්වත්
අනතුරක් වෙලා ඒ විසෙන් ජීවිතයේ නැතිවෙන්නේ එයා ආරක්ෂා වෙනවා සර්ප කුලවලට මෛත්‍රී වඩන මේ මෛත්‍රිය කියන්නේ අපිට හිතාගන්න බැරි මහා පුදුම බලයක් ඔබේ ජීවිතය තුළ ඒ බලය ඔබට ඇති කරගන්න පුළුවන් මෙලොව ඊළඟට අවිආයුධවලින් කවුරු හරි වෙඩි තියන්න හරි ගලකින් ගහන්න හරි මොකක් හරි වෙනත් ආයුධයකින් හරි මොකක් හරි උපක්‍රමයක් අපි හිතමු ඔබ දන්නේ නැහැ ඔබ යන පාරේ සමහරලාට කොහේ හරි බෝම්බයක් තියෙනවා අපි හිතමු නිකන් ඒ කාලේ ওই බෝම්බ තිබ්බ ප්‍රැත්තක උතුරු ප්‍රදේශයේ හරි කොහේ හරි හදිස්සිය යන්න ගිහිල්ලා කැලෑ පාරකාරී බිම් බෝම්බයක් වල්ලපු තැනක් කියලා හිතන මෛත්‍රිය වඩන කෙනා අර පින බලවත් නම් සමාහෙට අර පෙර අකුසල් එක කර්ම විපාකත් එක්ක තමන් එක්ක ගිය අනිත් අය ඇදිලා යන්න පුළුවන් පින බලවත් වෙච්ච කෙනා සමාහලාවට ඒ වෙලාවේ එක්ක මොකක් හරි බැහැලා හරි හදිස්සිය මොකක් හරි හේතුවකින් ආපහු යන්න ගෙදිලා හරි ඔහු බේරෙනවා අනිත් අය සමාහලාවට කර්මානුරූපී අය ආවේ අපිට ගින්නෙන් අනතුරක් වෙන්න තිබ්බත් වසවිසයකින් අනතුරක් වෙන්න තිබ්බත් අවියාවිදයකින් අනතුරක් වෙන්න තිබ්බත් මෛත්‍රිය වඩන කෙනා මෛත්‍රී ආනිසංසෙන් රැකෙනවා කියලා බුදුහාඳුරු පෙන්වන ආරක්ෂාවෙන් දැන් බලන්න මෙලව මොනතරම් ආරක්ෂාවක්ද ජීවිතේ මෛත්‍රිය ඊළඟට බුදුහාඳුරු පෙන්වනවා තුවටං චිත්තං සමාධියති ඔන්න මෛත්‍රී වඩන කෙනාගේ හිත ඉක්මනින් එකඟ වෙනවා ඇයියාගේ හිත කලබල නෑ ඇවිස්සිලා නෑ ද්වේෂයේ තරහ වෛරය ඒ ඔක්කොම සංසිඳිලා බොහොම තැම්පත් සාන්ත හිතක් දැක ඉක්මනින් හිත සංසිඳෙන තුවටන් චිත්තන් සමාධිය ඊළඟට මෙලව තව වැදගත්ම දෙයක් මෛත්‍රිය කියන්නේ මහා පිනක් ඒ පින නිසාම මරණාසන්න මොහොතේ සිහි මුලා වෙන්නේ නෑ කියලා බුදුහාඳුරු පෙන්නනවා අන්න මෛත්‍රී භාවනාව වඩන මෛත්‍රිය වඩන කෙනාගේ මෙලව බලවත් ආනිසංසය මෛත්‍රිය වඩන කෙනා මරණ මංචකේ සිහි මුලා වෙන්නේ ඒ පිනෙන් සිහිය රැකෙනවා කුසලයේ තුල රැකෙනවා කොච්චර වටිනවද කියලා බලන්න අපි මේ මොනවා කරා මරණ මංචකේ සමහර ලාවට කේන්ති ගිහිල්ලා තරහ ගිහිල්ලා ඔළුව අවුල් වෙලා සිහි කල්පනාව නැතුව මැරෙන්න වුණොත් ඊළඟ උපත ගැන අපිට කොහේ යයිද කියලා විශ්වාස කරන්න බෑ සතර අපාය මහගෙදර කරගත්ත ගමනක් අපි යන හැබැයි ඔබ මෛත්‍රිය වඩනවා නම් ඔබ මෛත්‍රිය ප්‍රගුණ කරපු කාලයක් පුරුදු කරපු කෙනෙක් නම් ඒ පිනේ මරණ මංචකේ ඔබේ සිහිය රැකිනවා ඔබේ සිහි මුලා වෙන්නේ ඔය ආනිසංස ඔක්කොම මෙලවට පරලවට එකක් තියෙනවා බුදුහාඳුරු පෙන්නවා මහණෙනි යා මරණින් මත්තේ මෛත්‍රී ධ්‍යාන වඩපු මෛත්‍රී සමාධිය වඩපු කෙනෙක් නම් එයා බ්‍රහ්ම තලවල ඒ සමාධියට අනුව බඹලව උපදිනවා කියලා බුදුහාඳුරු පෙන්නේ. එතකොට බලන්න මේ ආනිසංස ඔක්කොම මෙලව ලබන්න පුළුවන් ආනිසංස. ඒ තමයි පිනාතර අග්‍රම පින දියුණු කිරීමේ මෙලව ලැබෙන ආනිසංස. මෛත්‍රිය කියන්නේ පිනාතර අග්‍රම පිනක්. ඒ අග්‍ර පින ඔබේ ජීවිතය තුළ ඔබ රැස් කරගන්න. ඔබේ ජීවිතය තුළ ඔබ එකතු කරගන්න. මේ ආනිසංස ජීවිතේ ලබන්න උත්සාහ කරන්න. ඉතින් අපි ඔබ හැම දෙනාටම ආශිර්වාද කරනවා වටිනා මනුස්ස ජීවිතය තුළ ඉතා වටිනා ධර්මයක් බුද්ධ ශාසනයක් මුණ ගැහුම ඔබේ ජීවිතය ඔබ අනිත් දේවල් වලට කැප වෙලා මහන්සි වෙනවා වගේ ඔබ වෙනුවෙන් ඔබේ ජීවිතේ රැකගන්න ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්න මේ භයානක සසර ගමනින් මිදෙන්න ඔබ වීරිය ගත යුතුයි ඒ පිණිස ඔබ හැම දෙනාටම මේ ධර්මානුශාසනාව ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා පින්නතුනේ මේ ධර්ම දේශනාවෙන් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා දිනපතා වටිනා වීඩියෝ නැරඹීමට අප චැනලයේ subscribe කර bell ලකුණ click කරන්න ඔබ සැමට සම්මා සම්බුදු සරණයි